ඉන්දියන් සාගරයෙන් වට වූ වර්ග කිලෝමීටර් 65,616ක් වූ ශ්‍රී ලංකාවේ කුමන මාර්ගයක ඔබ ගමන් කළත් ඔබට අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථයක් නම් ඇස ගැටෙනු ඇති. ඒ තරමටම ත්‍රිරෝද රථය අද වෙන විට නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාවගේද එදිනදා ජීවිතවල අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වේ හැමාරයි. මුල්ම ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවේ ලියාපදිංචිවන්නේ 1979 වර්ෂයේදී පමණ. එන්පසු 80 දශකයේ අගභාගය වන විට ත්‍රිරෝද රථය ඉතා ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්වෙනවා. මෙසේ සීග්‍රෙන් වැඩි වෙන ත්‍රිරෝද රථ ප්‍රමාණය ප්‍රවාහන මාධ්‍යයක් වනවා සේම ශ්‍රී ලංකාවේ වෙරකියාවට යම් තරමක සහනයක් ගෙන එන්නේ හොඳ ස්වයං රැකියා මාර්ගයක් බිහි කරමින්. අද වන විට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි මුළු ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 8ක් ඉක්මවනවා. පසුගිය වසර 5 තුළ පමණක් ත්‍රිරෝද රථ ලක්ෂ 4ක් අලුතින් මාර්ගවලට එක් වී තිබෙනවා. මෙයින් බහුතරයක් කුලී රථ සේවාවේ යෙදෙන අතර පවුල් ලක්ෂ 5කගේ පමණ දිවිසරු කිරීමට ඍජුව දායකත්වය ලබා දෙනවා. මේ සංඛ්‍යාත්මක දත්තවලින් එහා ගිය ත්‍රිවිලරය තම ජීවනෝපාය කරගත් මිනිසුන්ගේ ජීවිත සොයා අප යන ගමනයි මේ. ත්‍රිරෝද රථ රියදුරෙකුගේ කාර්යාලය වන්නේ ඔහුගේ ත්‍රිරෝද රථයයි. කාර්යාලයක් අලංකාර කර තබා ගන්නා වස්සේම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා තම රුචිකත්ව අනුව ත්‍රිරෝද රථය අලංකාර කිරීමට උත්සුක වෙනවා. සාමාන්‍ය ත්‍රිලඩේ ඉතින් වැඩිපුර දින සෙට් එකයි ඒක තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. ඩෑස් බෝඩ් නිදි මොඩියල් දෙන්නේ ඒක තමයි. ඉතින් බෞද්ධයෙක් නේ අපි බෞද්ධ මොනවද වෙන්නන්න ඕන කියනවානේ අපි බෞද්ධයෙක් කියලා. ත්‍රිරෝද රථ පසුපස ලියා ඇති මෙවන් වැකි විටක සිනහවක්ද විටක සියුම් දුකක්ද තවත් විටක ගැඹුරු ජීවිත විශ්ලේෂණයක්ද ඔබ තුල ඇති කර ඇතුවාට සැක නැහැ. මෙවන් වැකි බොහෝ විට ත්‍රිරෝද රියදුරුගේ පෞද්ගලික ජීවන අත්දැකීම් හා බැඳෙනවා. ඒක ඇහිලා විපවාදී හේතුවක් තියෙන මට තමයි ගහන්නේ. ඉතින් මම චෙක්වඩ කැමතියි ඒ කන්න තමයි මම ගහන්නේ. වදන් වදන් තමයි යේ. මම සමහරු කහන. ඇත්ත කතාවනේ. වදන්ද? ගාලේ වදනක් ගාලේ දිනා. මේක ගහලා දිනා අපේ ඉස්සරා පාක්කේ මහා පාක්කේ කට්ටියද අපි තරගයක් තියෙන ගුණන් දෙක. ඒගොල්ලන් නයි අපි මොකටද? ඒ දින්න ඇටි. ඒ ගාලා දින්න වෙනසන කොල්ලන්ට තමයි. නෑ නෑ මෙතන ඉන්නේ උන් ඇත්තක් කියන්නේ නෑ. ඒකින් තමයි එක ගහලා දින්නේ. වදන්නේ. හැමෝම වදන් ගහනවා. ස්ටිකල් ගහන්නනේ අහනවා මේ මොනාද ගහන්න ඕනේ මේ වදන් තියෙනවා වදන් කියනවා ඉතින්. ස්ටිකල්ස් ගහනවා නේද අපිට අපිට ඕන ආදාල වදනක් කරගන්න පුළුවන් ඒක. සුමු. මෙසේ ත්‍රිරෝද රථ සඳහා වැකි නිර්මාණය තම ජීවිකාව කරගත් කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ උදාරණයක්. මම පොඩි දවසක ඉඳන්ම කරේ මේ ඇඩ්වර්ටයිසින් ෆෝම් වල තමයි රස්සාව කරේ. එල්ලා පස්සේ බැලුවා ගෙදරම පටන් ගත්ත තනින් කරන්න ඕනේ කියලා. ස්ටිකර්ස් තියෙනවා ඉතින් ත්‍රිවිල් එකට අවශ්‍ය කරන හැම ඩිසයින් එකක්ම ගන්න. පිටිපස්සේ වදන් අකුරු ලියන එක නම්බර් ප්ලේට් හදන එක. කස්ටම වදනක් අරගෙන ආවොත් ඒක තමයි අපි ගොඩක් දුරට කරන්නේ. එහෙම නැත්නම් අපි ලියලා තියාගෙන ඉන්න පොත්වල මේ ඒගොල්ලන්ට පෙන්වන්න. ඉස්සර නම් හොඳට සතුටක් තිබුණා. වාහනවල ස්ටික සලවන තහනම් කරලා තියෙන නිසා මේ ගොඩක් වැඩ අඩුයි දැන් මාස දෙක තුනක විතර ඉඳලා. දැන් දවසේ රුපියල් 1000ක් ගන්න දැන් තමයි. ත්‍රිරෝද රථ සම්බන්ධ නව නීතිවලට අනුව ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවා නම් වදන් තහනම් කරලායි තිබෙන්නේ. මේට හේතු ලෙස දක්වා ඇත්තේ ඒවා අනෙක් රියදුරන්ගේ අවධානය බිඳනවන නිසා තහනම් කළ බවයි. නමුත් පාර දෙපස ඇති මෙවන් දැවැන්ත ප්‍රචාරක පූර්වවලින් හෝ නොනවත්වා වෙළෙඳ දැන්වීම් පෙන්වන දැවැන්ත ඩිජිටල් තිරවලින් සිදු නොවන රියදුරන්ගේ අවධානය බිඳදැමීමක් ත්‍රිරෝදරියක ඇති වදනකින් පමණක් සිදුවේදයි තවත් වරක් සිතා බැලිය යුතු නොවේද?
ත්‍රීරෝදරී ඔවුන් සතු වටිනාම වස්තුවවත් ඇතමේ කේන් වික්‍රමාන්විත ක්‍රියාකාරකම් කරමින් විනෝදයක් ලබන්නේ බොහෝ විට තරුණ ජවය නිසාමයි. එවගේම සංගීතයට ඔවුන්ගේ දෛනික ජීවිතවල හිමවන්නේ සුවිශේෂී ස්ථානයක්. ආයි අත්‍යවශ්‍ය හැටි දසකේ සින්දු තමයි මගේ ඇන්පීගේ ගොඩක් මේ මෙමරි දාගෙන තියෙන්නේ. සාසම සින්දු කියලා එකක් නෑ මගේ. මොකදින් බෑන්කෝටි බාලගේ වගේ. ඒ වගේ සින්දු තමයි ඩීඑම් මගේ ඔක්කොම තියෙන්නේ ඒවා තමයි. මම වඩා ගොඩක් වැඩි ආසයි තියෙන සංගීතවලට. අපි ඕපන් ස්ටේජ් වල ගහන්නේ. ඉතින් රෙකෝඩ් බාර් වලට ගිහලා ඉතින් එක්ක සීඩියක් කොපි කරගන්න නැත්තම් පෙන් එකට පොට් කරගන්න. මිල්ටන් මාලගා චිගේ ජෝතිපාලගේ ඒ වගේ සින්දු ආන මම දාන්න ජෝතිපාල තමයි ජනප්‍රිය ගායකයා ප්‍රියතම ගායකයා නළුව ඇවිල්ලා ගාන පොන්සේලා ජීවනේ ආ විජේ කුමාර් දෙමළ පොස සෝ එක ඇම්බියා දැන් මුකුත් බලන්න කලාව නැහනේ කලා කියලා කලා නැතිලා බිස්නස් එකක් දිනු වෙනයි සමහරක් සෙට් වල දාස කට්ටි ඉන්නවා සමාරක් ඉතින් දාන්න එපා කියලා කියනවා. එහෙම තමයි මේ ලයිෆ් එක ගත කරන්නේ. මේ අපට ගෙවල් තියෙනවා. ඉතින් ඒ වගේ මෙතන සින්දුවක් අහන්න පුළුවන්. ඒ වට මුකුත් වෙන්නේ නැති වෙන තමයි අපි මෙතන සින්දුවක් අහන්නේ. තනියෙන් යනකොට ඉතින් හයියෙන් දාගෙන හයරක් යනකොට නෝමල් එක. මේ මගේ වාහනේ නෙමෙයි පිටිපස්සේ වාහනේ සෙටප් එකක් දාලා තිබ්බත් ඉන්න බෑ මට මේ වාහනේ කන් දෙකට වදිනවා දඩම් දඩම් ගන්න. සෙටප් එකක් දාගන්න ඕනේ සින්දුවක් අහන්න ඕනේ. ෆෝන් එක ඇන්පී එක ගාගත්තා. ඒක අපි අහගත්තා. බහුතරය පුරුෂ පාර්ශවය. නමුත් අපිට මුණගැසුණු ලක්ෂ්මී එය වෙනස් කිරීමට උත්සාහ කරන එක් දෙරිය කාන්තාවක්. දැන් මේ ආසාව පටන් අරන් අවුරුදු 3ක් විතර වෙනවා. නිකම්ම දැන් මේව නවත්තලා තිනවනට මට ආසාවක් හිතුණා. ඒ ආසාව හිතුණාම ඒක එක්කිනාගේ වාව මම පොඩ්ඩක් තල්ලු කර කර වගේ පුරුදු වුණා. පුරුදු වෙලා තමයි ඊට පස්සේ දැන් ඔය නිකන් යතුරු ඉල්ලගෙන සුට්ටක් පදිනව කරනවා ඊට පස්සේ දෙන වඳුරණා ඉන්නවා ඒගොල්ලන්ගෙන් ඊට පස්සේ තින් මට හිතෙනවා මගේම කියලා එකක් ගන්නයි කියලා පිනස් දාලා තමයි මේක ඉතින් ඊට පස්සේ ගත්තේ මගෙත් එක්ක දැන් මේ කෙලවන දැකලා ඔය හරි කට්ටිය ගොඩක් කට්ටිය මේ පිරිමි අයටත් යනවා හයර ගොඩක් අය මාත් එක්ක යනවා යන්න කැමති මේ හයරක ගිහිල්ලා තවත් හයරක දාලා එන්න පාරේ යන විදියක් තියෙනවානේ දැන් ඒගොල්ලෝ රේස් එකකට යන්න ගියොත් තමයි ඒක එහෙම වෙන්නේ ඒ කියන්නේ හදිස්සියටා කියන්නේ දැන් ඕල් ටෙක් කරන්න වුණොත් එහෙම එහෙම යනවා ත්‍රිරෝද රතගෙන මගින්ගෙන් නම් බොහෝ විට අසන ලැබෙන චෝදනාවක් වන්නේ ඔවුන්ගේ නොසලකිලිමත් රියදාවනේ පිළිබඳ පැමිණිලි. ඒ කියන්නේ ඉතින් කියන එක සාධාරණයි කියන එක තමයි ඉතින් මම කියන්න තියෙන්නේ. කියන්නේ ඉතින් දැන් ඉතින් අර පොඩ්ඩක් ඉතින් පොලිසියෙන් නීතිමින්ෙන් වැඩි වුණා ඉතින් වාහන වලට ත්‍රිවිල් වලට ඉතින් අයරයක් යන්නත් බෑ. පාර සම්පූර්ණයම තමන් කරගෙන තමන්ගේ වගේ අයිති කරගෙන යනවා. ත්‍රිවිල් එක ලයිසන් කරන්න එච්චර අමාරු වන්නේ නැහනේ. ගියා කොහෙන් අර මෙඩිකල් එකක් ගත්තා. පොඩ්ඩක් එම්පෙම් පෙන්නුවා පාස්. ඉතින් දකුණෙන් යන්නත් බෑ දකුණේ ඕල් ටැක් කරගන්නත් බෑ අදිසියකට දැක්කත් පොලිසිය නතර කරලා ලියනවා. ආ මේ පැත්තෙන් යන්න ඕනේ ඉස්සරහ කරනකොට කොහොමද ඉස්සරහ කරන්න ඕනේ. ඉතින් ඒවා ටිකක් අපිට දැරෙනවා. ඉතින් අලුත් කොල්ලෝ තමයි ප්‍රශ්නේ. විනාඩි 5යි මල්ලි 10යි තියෙන අපු අතෙන්ට ගන්න. ඒ වගේ අවස්ථාවක් ආපු ඉතින් අපි පොඩ්ඩක් ඉතින් අයියෙන් ගිහිල්ලා ඒකට මේකට පොඩ්ඩක් ඕන් සයිකුත් යනවා නැත්නම් ඇත්තේ නෑ. උඩින් දාවනේ කලේ මාර්ගතදව දෙනිසයි. නමුත් පොලිස් නිලධාරියෙක් එය දැක ඔහුට දඩයක් ඇසුවා.
ත්‍රිරෝදරතර රැකියාව. එහෙම නැත්නම් ත්‍රිවිල් රසාව. බැලූ බැල්මට සුන්දර රැකියාවක් ලෙස නොබෙනුණත් ඔවුන් බොහෝ දෙනා ඔවුන්ගේ රැකියාව බොහෝ සෙයින් අගය කරනවා. එහෙමයි දැන් අපි ආයතනයක හරි කොහේ හරි තව කෙනෙක්ගේ යටතට වැඩට ගියොත් එහෙම අපිට අපි ඒකට වෙලාවකට මැඳිලා ඉන්නේ. ඒ අටට ගියොත් පහට නිවාඩුවක් ගත්තොත් එයා කැමැත්තට ගන්නවා. අද 1000ක් වෙන්න පුළුවන් එට 2000ක් වෙන්න. මූලික වැටුපක් ගන්නවා වගේ නෙමෙයි මේක ඉතින් අපිට ගණ හොයන්න පුළුවන්. ඒක කොහොම හරි ඉතින් අපි හොයා ගන්නවා නැති දවසුත් තියෙනවා. ඒක තමයි මේකේ නිදහස තියෙනවා. ඕනලාට ගෙදර යන්න එන්න පුළුවන්. ආඩත් ඉරවිමත් නැහැ. විශ්වාස විශ්වාසයක් තියෙනවා මෙයන්ට පුළුවන් මේක. ඉතින් ඕනකට වඩා කලබල වෙන්න ඕනේ නැහැ. අපි මොනක්වත් බා මේක අරන් බිල්ඩින් ගහන්න නෙමෙයිනේ. එදා දවස ජීවත් වෙලා ඒ ජීවත් වෙනකන් කාලා බිල ජීවත් වෙලා ඉන්නනේ. ඉතින් මේක සාමාන්‍ය බර හොඳයි ඒක. ඔවුන්ට නිදහස් රැකියාවක් වෙනවා මෙන්න. ඔවුන්ගේ වෘත්තියට එහාගිය සේවාවන්ද සමාජයට ඉටුවන අවස්ථාවයි මට. වාඩද? पार के लिए मैं कंपनी के बोल रहा करील पर हां अरे कंपनी के लिए ला लो पंकल देने को से और काम के बोल लो रात्रि नगरेट के नेने अमुतु चमत्कारයක් रात्रि अंधुरत समग त्रिरोदरतर यदुरन वित पेमिनेन गणदुनु करवन के स्वभावयात वेनस वेनवा मेरे शब्द ज्ञान हो गए गोडा पे गर्ल्स वा इन द टाइम ऑल डे मसाज टिका के में අපි දන්න තැන් වලට එක්කන් යන්න නම් හැබැයි ඉතින් ඔය රුපියල් 300 කට මල් ජොයින්ට් එක ගන්නවා රුපියල් 800 කට ආයෙත් දෙන්න වෙයි. අර තියෙනවා හෙට නැති වෙන જાති. කඩවල වගේ හැමදාම අරගෙන ගිහුණු જાති මේනේ. සමහරට අද මේ අපි ගත්ත තැනක් තිබ්බට එතන අද තියෙන්න පුළුවන්. නෑ කියන්න බෑ නේද? ආපහු ඒ තව දවසක් යනකොට එතන නැති වෙනවද? අපි අන වෙලාවකට තවන්න නැති වෙනවා. ඉතින් තරම කොළඹ කඩතර ගොඩක් තිබුණේ. අපි ওই කියන එක වැඩ කරනවා කැමති නෑ කිව්ව. සාමාන්‍යයෙන් ඉතින් මේ ඒරියා කියන ලොකු ලොකු අයලා ටික ඉතින් අපිට වෙලා කියන්නේ නෑ නෑ යන්න. එම කොහොමද බෑ කියනවා අන්නේ දැන් ඒව නැහැ දැන් කරදරයක් තිබ්බොත් දාගන්න අපි දාගන්න එකක් තමයි අතිශය තරඟකාරී වූ හෙල්මේ දුවන වේගවත් සමාජයක ත්‍රිරෝදරතර යතුරන් තවත් එක් උපකුලකයක් පමණයි තම දිවි සරිකර ගැනීමට ඔවුන්ටද හෙල්මේ දුවන්නට සිදු විය ඇත හෙටත් හෙරුපායම ඇත අපමෙන් ඔවුන්ද ඔවුන්ගේ දවස ආරඹනු ඇත ඔබද ගොස් ත්‍රිරෝද රථයකට නැගිනු ඇත. ඊයේ ඔබ නොදුටු සුදු හෝ කළු නොවන අලුපාට ජීවිත ඇති අපේම සහෘද මිනිසෙකු ත්‍රිරෝදරිය පදවන බව ඔබට දැනෙනු ඇතයි. අපි බලාපොරොත්තු තල්වා බලා සිටිනවා.